භාග්‍යවතුන් වහන්ස මේ මට තියෙන ගැටලුව තමයි විඤ්ඤාණයට පුළුවන් ද අපිට විවිධ කායික රෝග ඇති කරවන්න? විඤ්ඤාණ රෝගයෙන් කරන ක්‍රියාකාරකම් 36 නිසා තමයි සියලු රෝගවලට මුල. ඒකනේ දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඒ වගේම සෝත විඤ්ඤාණං, ගාන විඤ්ඤාණං, ජීවා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං. විඤ්ඤාණ හයක් උපදිනවා. හයෙන්. මේ විඤ්ඤාණයෙන් තමයි තින්නන් සංගති පස්සෝ කරන්න. වේදනාවක් ඇති කරන්න. තණ්හාවක් ඇති කරන්න. එතකොට තණ්හාවට මුලත් විඤ්ඤාණ ආහාර හොයාගන්න, වේදනාවට මුලත් විඤ්ඤාණ ආහාර, උපාදානයට මුලත් විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණය කියන එක හිතේ බලවත්සේ උපදිනකොට තණ්හාව වේදනාව උපාදානය වැඩි වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවකදී ඒකෙන් මිදී නිදහස් වෙන්නේ සතර කමටහන්ම වඩන්න ඕන. එතකොට ඔගෙන් මිදී නිදහස නැ ඒ විඥානේ නිත්‍යසේ ගන්න. සුඛසේ ගන්න. අත්ථසේ ගන්න. පැහැදිලි අරිහතුන් වහන්සේ. ඒ විඥානේට බැඳෙන්නේ නැ නිබ්බිදා වෙනවා. ඒ විඥානේට රෝධ ගන්න නැ නිරෝධ කර. ඒ අනුව විඥානේ මිදී නිදහස වෙලා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. විඥානේ මිදී නිදහස වූ ගමම ප්‍රඥාව මතු වෙනවා. අර විඥානේ ඥානයේ බවට පත් වෙනවා, ප්‍රඥාවට බල වෙනවා. ඒකනි කිව්වේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන ඒ ක්‍රමානුකූලව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තිබුණ මේ දේවල් ඔබ තුල සිදුවෙනවා. මේ දේ තේරුම් ගත්ත ගමන්. එතකොට විඥානයේ ප්‍රඥාවක් බවට පත් වීම සිද්ධ වෙන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට. මේ ආනපාන සති සමාධිය වඩනකොට. හතර ගමඩහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන හැම මොහොතකම කුසලයේ වඩා වර්ධනය වෙනකොට අතුලාන්තයේ පිළිසිදු වෙනකොට විඥානය අයින් වෙලා ප්‍රඥාව මතුවෙනවා. පැහැදිලි අරිහතුන් වහන්සේ.